වැතකොම් YouTube මාලිකාව නරඹන ඔයාලට සුබ දවසක්. මේ වෙද්දී ලෝක කුසලාන පුහුණු තරඟ පැවැත්වෙනවා. අපි මේ වෙනකොට පුහුණු තරඟ දෙකකට සහභාගී වෙලා ඒ තරඟ දෙකම පරාජයට පත් වෙලායි තියෙන්නේ. හැබැයි ශ්‍රී ලංකාවේ හොඳම තුරුම්පුව වන මාලිංග මේ වන විට කිසිම තරඟයකට සහභාගී වෙලා නැහැ. දැනගන්න ලැබෙන විදිහට මාලිංග කෙලින්ම ලෝක කුසලාන තරඟයට මුහුණ දෙනවා කියලයි අපට ආරංචි වෙන්නේ. හැබැයි කොහම වුණත් පසුගියදා ඕස්ට්‍රේලියාවත් එක්ක පැවිදි තරඟයේ අවසානයේදී මාලිංග මාකස් එක්ක පුහුණු පන්දු කිහිපයක් යවන්නට උත්සාහ වුණා. ඇත්තටම මෙතෙන්දී මාකස් ස්ටොනික්ස්ද ලංකාවේ මාලිංගගේ ස්ලෝ බෝලය ගැන දැනගැනීමේ අවශ්‍යතාවය තිබුණයි කියලයි ඔහු පවසන්නේ. කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය මෙය ඉතාමත් විශාල කොට දක්වනවා වගේම මාලිංගගේ මහත්මා ගතිය ගැන ඉහලින්ම වර්ණනා කරනවා. හැබැයි මේ වර්ණනාව අස්සේ මාලිංගගේ ස්ලෝ බෝල් එක මාකස් ඉගෙනගෙන ඒ ස්ලෝ බෝල් එකම අපේ පන්දු යවන්නන් වගේම පන්දුවට පහර දෙන්නන්ටත් එල්ල කරයි කියන එක ගොඩක් දෙනාට අමතක වුණු කරුණක්. බොහෝ පන්දු යවන ක්‍රීඩකයින් රහස් රැකගනිද්දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ එලිපිටම රහස් විකුණන එක ගැන ප්‍රේක්ෂකයෝ වෙච්ච අපිට තියෙන්නේ කුංචි දුකක්. මේක මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වුණාට තමන්ගේ දක්ෂතාවය හැංගිලා තියෙන දේවල් ඔක්කොම එළියට දාලා මේ ක්‍රීඩාව ක්‍රීඩා කරන්න බැරි තරම් තරඟකාරී මට්ටමකට අද ඇවිල්ලා කියන එක අපි හැමෝටම රහසක් නෙවෙයි. ඉන්දියාව IPL එක පවත්වලා කෝටි ගණන් මුදල් වියදම් කරලා ලෝකයේ සිටින සියලුම පන්දු යවන්නන්ගේ, පන්දු රකින්නන්ගේ, ඒ වගේම පන්දුවට පහර දෙන්නන්ගේ රහස් එළියට ගන්නවා කියන එක හැමෝම දන්නවා. ඉතින් මේ වෙලාවේ අපේ එකම තුරුම්පුව මාලිංගගේ රහස් රැක ගැනීම අපේ යුතුකමක්, ඒ වගේම දේශයේ යුතුකමක් නොවේද? මේ ගැන ඕගොල්ලොන්ගේ අදහස් වීඩියෝ එකට යටින් එකතු කරන්න. තාමත් YouTube නාලිකාව වැද්ද කොම් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවොන්ටත් වැද්ද කොම් එක ගැන පණිවිඩය දෙන්න. ඔයාලට සුබ දවසක්.